ஐபவன் வரம் சம்பந்த வீடியோ வகதி வீடியோ தேகதி විතර මම සඳහන් කරා මේ වරම් වලට අනාගතේ මොකද සිදු වෙන්නේ කියලා. මේක මම විතරක් නෙමේ මේ රටේ ඉන්න ප්‍රවීණ අය ඇදුරෝ යම් ආධ්‍යාත්මික බල තියෙන ගුරුවරු කීප දෙනෙක් මේක තැන්වල ප්‍රකාශ කළා තියෙනවා මම දැක්කා. මම හිතන්නේ වසරකටත් කලින් මේගොල්ලෝ ප්‍රකාශ කළා තිබුණා. මමත් දන්න කියන අයට මේ සම්බන්ධ දැනුවත් කළා. ඒගොල්ලන්ගේ යා යුතු අදාළ මාර්ගයන් වල ඒගොල්ලන්ව යන්න උපදෙස් දුන්නා. සමහර අය ක්‍රියාත්මක කරගත්තා. අතර මේ ඉසුරු ආතාවුද මහත්මයා අහන්නේ ගුරුතුමනි ඔබතුමා කිව්ව යක්ෂ භූත යක්ෂ වරම් භූත වරම් නැති වෙන බව. එතකොට අනාගතයේ සත්‍ය වරම් ආවේශ ආරූඪ නැති වෙනවා. දැනට ඉසේ වරම් තියෙන ඇයට මොකද වෙන්නේ? එතකොට නැවත දිව්‍යංගේ ආශිර්වාදයක් අවසරයක් වරම් ඥාතියන්ට ලැබෙන්නේ නැද්ද? කරුණාවෙන් පහදා දෙන්න. මෙහෙමයි. යක්ෂ භූත වරම් නැති වෙන දෙයක් නෙමෙයි මෙතන ප්‍රධාන සිද්ධිය වෙලා තියෙන්නේ. මේ දැනට එසේ තියෙන අයට මොකද වෙන්නේ කියන එක. මේ දැනට එසේ තියෙන අයගේ සියලු දෙනාගේ තියෙන ආකල්ප ගතිගුණ ඒගොල්ලෝ වර්ධනය කරගත්ත කොටස් අනුව තමයි මේක තීරණය. කොහොම නමුත් මේ සියලුම වරම් වල මට මේක ප්‍රශ්නෙන් ප්‍රශ්නයට මට පිළිතුරු දෙන්න බැහැ. මම සමස්තයක් හැටියට අරගෙන මේ ප්‍රශ්නෙට මම පිළිතුරු දෙන්නම්. දැන් මෙතෙක් කල තිබුණා වූ වරම් ඇත්තටම මම දන්න දෙකපු දේවල් නම් මේ තුන් කාලම බොරු. බොරු කියන්නේ සමහර පුද්ගලයෝ ඉන්නවා හොඳින් යම්කිසි බලයක් වර්ධනය කරගෙන කටයුතු කරගෙන යන අය ඉන්නවා. එහෙම නැත්තේ නැහැ. මොකද ඒගොල්ලෝ බොහොම ප්‍රබල විදිහට කටයුතු කරනවා. යම් ප්‍රතිපත්ති ගරුකව කරන්න අවදී හරියට කරගෙන යනවා. ඒ සමාජයට අනිත් අයටත් හානියක් ඒකෙන් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ බහුතරයක් ඔය මෑත කාලීනව ඉස්මතු වෙච්ච දේවල් තියෙනවා. ඥාති අරව මේකේ ගොඩාක් ඔය මල පෙරේතයෝ ගෙවල යක්කු වෙලා මේ ඉපදිලා ඉන්නුන් ඇත්තටම මේ අයට වරමක් නෙමේ තියෙන්නේ. මෙයට වරමක් නැහැ. සමහර ස්ථාන තියෙනවා එතන යම්කිසි ඥාති බලවේගයක් එයාගේ වැඩ කරනවා නම් ඒ ඥාතිවරයා සාමාන්‍යයෙන් අපි හිතමු කඩවර කියලා කඩවර කෙනෙක් වැඩ කරනවා. වැඩ කරනකොට මේවා එකක්වත් නිසි පිළිවෙලක් ක්‍රමානුකූලත්වයක් නැතුව කෙරීගෙන යන දේවල්. ඒ යම් යම් කඩවරලා ඉන්නවා ඇවිල්ලා කාගෙරි ඇඟට ආරූඪ වෙලා වරමක් කියලා දීලා ඒ අනුව වැඩ කටයුතු කරේ. ඒක ගැටලුවක් නෑ. ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. යම් මිනිසුන්ගේ කරුණු කාරණා ඉෂ්ට වෙනවා නම් ගැටලුව. නමුත් ඊට වඩා තියෙන ගැටලුව ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයාගේ වටා ඉන්න ඔය පිරිවර ඉන්න මේ ඔය ප්‍රේතයෝ ඉන්න අයව වරන් දෙන අයට දෙනවා. එයාගේ ඒ ඉන්න එයා වරන් දෙනවා. නමුත් මේ එකක්වත් යම් කිසි දේව නීතියක් තියෙනවා. යක සමාගම් වල නීතියක් තියෙනවා. මේ නීති වලට අනුගත වෙච්ච ඒවා නෙමෙයි. මේ මෙයා ගොඩක් කරන්නේ මෙයාට කණ්ඩ පාරවල් හදාගන්න එක. මෙයාට කණ්ඩ පාරවල් ටිකක් හදාගන්න එක. එතකොට එහෙම කළා අර කවුරු හරි ඥාති වරන් තියනවා කියලා එනකොට ඒ ඥාතියට බලය දෙන්නේ අර කඩවරයා විසින්. එහෙම දේවල් සම්පූර්ණයෙන්ම නැති කරලා අහෝසි කරලා දානවා. එතකොට යම්කිසි කෙනෙක් වරමක් ලබා ගන්න නම් මින් ඉදිරියට ඥාතිවරයෙක් තමන්ගේ ඥාතිවරයෙක් නෙවෙයි එන්නේ. ඔය ඉන්න ප්‍රේතයෙක් කවුරු හරි තමයි එන්නේ. ඉතින් මේ ප්‍රේතයා මොකද කරන්නේ ගිහිල්ලා තමන්ගේ ඉන්න ප්‍රධාන
යක්ෂ සේනාධිපතිට යම් යම් මෙහෙවර කරලා අවසරයක් ඉල්ල ගන්න. ඒතොර තමන්ගේ ඥාතීන් ළඟ ඇවිල්ලා එහෙට මෙහෙට දෙවිට දෙවිට ඉඳලා පින්දහම් අරගෙන ඊට පස්සේ කවුරු හරි සුදුසු කෙනෙක්ගේ ඇඟක් බලලා ඇඟට ගිහිල්ලා ගැහිලා ඕම් වරමක් කියලා මේ මේ අන්තිම අඩිය ඉන්නේ වැටිලා. ඊට පස්සේ අර හදන කම් මහත්තයා හෝ ගුරුවරයා ළඟට ගියන් පස්සේ ඒ ගුරුවරයා මොකද කරන්නේ? මෙයා බලවත් වෙන්න මෙහෙම කටයුතු කරන්න කියලා එයා වරම හදලා දෙනවා කියන්නේ. උදාහරණයක් කඩවර හරි කෙනෙක් නම් ඒ කඩවරගේ කතරගම දේවාලයකට ඒ දේවාල වල යන්න ඉස්සෙල්ලා ඒ ගුරුවරයා මොකද කරන්නේ? එයාට හැකියාවක් තියෙනවා නම් එයා ඒ බලය ස්ථිර කරලා දෙනවා. එම කරන්න දක්ෂ ගුරුවරු ඉන්නවා. එයාට පුළුවන් ඒ බලය ස්ථිර කරලා දෙන්න දීලා පොරොන්දු ගන්නවා. වැඩ කටයුතු කරගන්න මේ සාත්‍ර කියන මේ දේවල් කරන්න කියලා අවසර දෙනවා. දීලා එයාට යම් යම් අවස්ථාන් ලබා දෙනවා. ඒතර මම අර පෙර ඔය නැවත කියන්න අවශ්‍ය නැහැ. මම පෙර වීඩියෝ වල සඳහන් කරා. එහෙම ගත්ත කෙනෙක් කොහොමද කටයුතු කරන්න ඕනේ? දෙවියන්ට පහන් තියා ගන්න ඕනේ කොහොමද? පින් දහම් කරන්න ඕනේ කොහොමද? කටයුතු කරන්න ඕනේ කොහොමද? මේ ටික උඩින් පස්සේ ඔය කතරගම දේවාලේ ඒතර අනෙක් දේවාල වලට ගිහිල්ලා ඒ දේවාල වලින් බලවේග අරගෙන මේ ඥාතියව එයා විසින් ගොඩදා ගන්න. එතකොට බොහෝ දුරට වෙන්නේ මිනිස්සුන්ගේ තියෙන දුර්ගුණ හින්දා. අර ඥාතිවරයා සමහරට හොඳ කෙනෙක් නම් එයාට අල්ලන්නේ නැහැ මෙයාගේ වැඩ පිළිවෙල. නමුත් මෙතනින් යන්නත් බෑ එයාට. මොකද වරමක් දීලා නේ තියෙන්නේ. ඊට පස්සේ ඥාතියට උමනාවක් තියෙනවා මේකෙන් ඉහළට යන්න. ඊට පස්සේ ඥාතියා මොකද කරන්නේ? බහුතරයක් වෙලාවටදී මේ ශරීරයෙන් ඉවත් වෙලා තමයි එයා ඉන්නේ. එයා මොකද කරන්නේ? අර ඉන්න දේවාත්ම වලට ඒ ඉන්න තැන් වලට යනවා, පන්සල් වලට යනවා, ඒ පින් දහම් කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ එක්කම එයා ගිහිල්ලා එයාගේ සම්බන්ධකම් ගොඩනගා ගන්නවා ඉන්න භූතයින් එක්ක. මෙන්න මේ වගේ වෙලාවට තමයි හුඟක් අය වරම්ලාභීන් කියන්නේ මගේ හිටිය ඥාතිය නැහැ කියන්නේ. මෙන්න මේ වේද ඥාතිය නැහැ කියන්නේ ඥාතිය කියන එක ඌ කොයි වෙලෙත් මේ මිනිහෙක්ගේ ඇඟට රිංගගෙන විකාර නටනට මේ ආවුරුඩ වෙවි ඉන්නවා නම් ඇත්තටම ඌ ඥාතියනේ පිස්සෙක් ඌ. එතකොට මෙහෙම දොට්ට බහැලා ගිහිල්ලා තමන්ගේ කටයුතු කරගෙන අවශ්‍යතාවයක් තියෙනලාට විතරයි ඥාති කෙනෙක් මේ වරම කියන එකක් ඇඟේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ හුඟක් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා මේ කොයි වෙලෙත් මේකෙන්ම ඉන්න. අර බොරු සෝබන ඒ සෝබනකාරයෝ කොයි වෙලෙත් ඉඳගෙන ගෙදර උන්ට පාට් එක දානවා, මිනිහට පාට් එක දානවා, අර උට මේව කියනවා, මෙයාටම කියලා අර මායමත් එක්ක අර උගේ මායනුත් දානවා කස්සේ. ඉතින් නමුත් අර වරම හරියට හරියාකාරව ගොඩ නැගුවන් පස්සේ අර ඥාතිවරයා ඉන්නේ නැහැ යනවා. එතකොට තමයි මේ වරම් ලාභින් මේ බය වෙනත් එක්කම දැන් එක එක කියනේවත් තියෙනවා. කිව්වහම මේක අහලා ඇත්ත තමයි මගේ ඥාතිය නැහැ වෙන්දට අඬ ගහපු ගමන් සුරුස් ගාලේනවා දැන් මේක එන්නේ නැහැ. නමුත් යම් කිසි වැඩක් තමන්ට ශාස්ත්‍රයක් බලන්න දුනොත් වැඩක් මොකරි දුනොත් අරයටක් ගාලා සම්බන්ධ වෙනවා. ඉතින් මේවා මේ ආයේ තියෙන දුර්මත. ඉතින් මෙන්න මෙහෙම යන ඥාති ඉන්නවා. ගිහිල්ලා අවශ්‍ය වෙලාවට විතරක් ඇවිල්ලා කටයුතු කළා එහෙම දෙන්න. සමහරු ඉන්නවා ඒක කොහෙවත් යන්නේ. අරුගේ ඇඟටම වෙලා හෙට මෙහෙට එවි මේ අර තියෙන දහදුරා වැඩ කර කර හිත වෙනස් කර කර මේ ඔය එක එක විකාර නටනට ඉන්නේ ඉන්නවා. මෙන්න මෙවැනි දේවල් ඇත්තටම මේ ඔය දේශසභාව තුල කාලාන්තරයක් තිස්සේ මේ සාකච්ඡාවට භාජනය වෙච්ච දේවල්. මොකද මේවෙන් විශාල අගතියක් සහ අපකීර්තියක් මේ දෙවිවරුන්ට සහ යක්ෂ සභාවට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වරම් ගත්ත අය කරන විකාර රූපී දේවල් ඒකම සමාජයට වෙන හානිය, දේව නාමයන්ට වෙන කැලල්, මේ වගේ දේවල්. ඉතින් මේක ගොඩක් දුරට සිද්ධ වුණේ මේවෙන් කිසි පාලනයක් නොමැති වීමෙන්, පාලනයක් නැතුව මේ දේවල් සිද්ධ වීමෙන්. මේ මලයක්ෂීන්ට ඥාතීන්ට ඕන හැටියට වෙනම මේ තලයක් මේ ලෝකේ නිර්මාණය කරගත්ත එක විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මින් ඉදිරියට කටයුතු කරනකොට ලංකාවේ ඉන්න හෙළ දේවතාවියන් හරහා විශේෂයෙන්ම සමන් දෙවියන්ගේ අක්කා මහලුකුවන්, එතකොට නිකුම්බිලා මෑණියන්, ඔය මොරටු දෙවියෝ, බණ්ඩාර දෙවිවරු, ඔය වගේ ආදී දෙවිවරුන්ගේ අනුදැනුමත්ව පුල්ලොන් දෙවියන්ගේ මෙයාගේ අධීක්ෂණය සහ මේ තියෙන නීති රීතින් වලට යටත් වෙලා තමයි ඉදිරියට මේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ.
නමුත් ඥාතීන් ඉඳීවි සමහර විට ඔය වරන්තිනාගේ ඥාති හැබැයි ඉතින් වැඩක් නැහැ කරන්න දෙයක් නැහැ ඒගොල්ලන්ට ඕන්නම් ඉතින් ඇඟකට ඇවිල්ලා ආරූඪ වෙලා මොනහරි හතර බීරි කතාවක් කියලා ඉල්ලගෙන කාලා ඔයගේ විකාරයන් නටන්න පුළුවන් ඒ ඇති බොහොම ටික කාලයයි එහෙම තත්ත්වයක් උදායි නමුත් මේ තත්ත්වෙන් ගැලවෙන්න තමයි ගැලවෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් දැන්ට ඒ වරම් තියෙන කෙනෙක් ඉන්නවනම් එයා කළ යුතු මොකද්ද මේ තිසරණ සරණ ගිහිල්ලා විශේෂම තමන්ගේ ප්‍රතිපත්ති ගරුකකම මේ ඊර්ෂ්‍යාව කුහකකම මාන්නය මේ දේවල් අතහැරලා ඉතකනේ අර ඉස්සර හිටිය කපු මහත්තයෙක් කියලා කියන්නේ දේව ගැතිවරේ දේව වරප්‍රසාදලත් අයක අන්න ඒ මට්ටමට සමාජයෙන් බොහොමල් ලැබෙන තත්වයට ඇතුළාන්තයෙන් පත්විය යුතු වෙනවා එහෙම විය යුතු කෙනෙක් වෙන්න ඕනේ එහෙම වුණොත් තමයි යාට වරමක් කියන එක අනිවාර්යෙන් ආකර්ෂණය කියන්නේ ඒක තියෙයි සමහරලට අවශ්‍ය තැන්වලදී ආරෝඪය තියෙයි මොකද යක්ෂ බලවේග තියෙනවා නම් ඒ යක්ෂ බලවේග ඇවිල්ලා ආරෝඪය තියෙයි නමුත් මේක පැහැදිලි කරන්න අමාරුයි කෙනෙකුට මේක මේ අවබෝධ කරගත යුතු දෙයක් මේකෙන් ඔය තියෙන විකාර රූපී දේවල් ටික සම්පූර්ණයෙන්ම නැති වෙනවා මොකද මේවා 80%ක් වැඩි ගල්ලා තියෙන්නේ මේ ඉන්න මේ මල ප්‍රේතය විසින්. ඒවා ටික નિවර්දි වෙනවා. බල දෙන්නේ. ඒ ඉදිරියට ඒගොල්ලෝ බලයක් ලබන්න කවුරු හරි ඥාතිවරයෙක් ගිහිල්ලා ඒ සමාය යක්ෂ සමාගම් වලින් ඉල්ලුව ගමන් ඒ ඉහෙල මේ හෙලේ දේවතාවන්ට මේක දානවා. මෙයාගේ ෆයිල් එක දෙනවා. ඒ ෆයිල් එක ඒගොල්ලෝ බලනවා. බලලා අහනවා දැන් උඹේ ඥාතියා මේ දේවල් හදාගන්න තියෙන්නේ. එයාගේ ප්‍රතිපත්ති හදා මෙහෙමයි. එයා මේ අනුන්ට මේ අපවාද චෝදනා කරනවා. මෙයා මෙහෙම පෞකාර වැඩ කරනවා. මිනිසුන්ට බොරු කරනවා. මෙන්න මෙහෙම කියලා ඒගොල්ලෝ කියනවා. ඒ එයාගේ වරම දරන්නා වූ ඥාතිවරයා ඉස්සෙල්ලම හදාගන්න ගිහිල්ලා. එයාගේ ප්‍රතිපත්ති ගුණගරුකම් හදාගන්න ශීලය හදාගන්න ප්‍රතිපත්ති ඒ ටික හදාගන්න හදාගෙන ආවොත් උඹට වරම දෙන්නා. නැත්තම් උඹට ඒ වරම ලැබෙන්නේ නැහැ. මොකද දුන්නට වැඩක් නැහැ. ක්‍රියාත්මක භාවයට පත් කරගන්න බෑ. අර තියෙන දේවල් තමයි මෙන්න මෙවැනි දේවල් තමයි ඉදිරියේදී සිද්ධ වෙන්නේ තියෙන ඔය දඟලන බොරු ආවේශ ඔක්කොම ටික අහෝසි වෙලා යනවා. ඒතොර දෙවියන්ගේ ආශිර්වාදය අවසරය මේ ඥාතීන්ට ලැබෙන්නේ මේ විදිහට. ඒ විදිහට තමයි මේක ඉදිරියට මේ ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් හරියට ප්‍රතිපත්ති කරකව දෙයක් කරගෙන දේවාලයක් කරගෙන අනුන්ට සිතක් ශාන්තියක් කරගෙන ඒක කිසිම ගැටලුවක් නැහැ. එහෙමයි බිය යුතු නැහැ. නමුත් එකාට එක කපාගෙන කොටාගෙන මේ අනුන්ට අපහාස උපහාස කරගෙන අනිත් එකගේ දේවාලේ වැහෙන තැනට කටයුතු කරගෙන මේ මෙහෙම කුලල් කා ගන්නා වූ පිරිස් ඉන්නවා නම් එයා දන්නවනේ තමන් මොකද්ද කරන්නේ කියලා. එවැනි අයට මේ තියෙන ටිකක් නැති වෙලා යයි. ඒක කොහොමද නැති වුනේ කියලාත් හොයාගන්න බැරි වෙයි. හැබැයි නිකන් නෙමෙයි නැති වෙන්නේ. මහා විශාල අපවාද සහ අපකීර්ති, හෙනගෙඩි ඔක්කොම ටිකක් එක්ක තමයි Tamanට හම්බෙන හොම්බෙන් යන්නම තමයි හම්බ වෙන්නේ. මොකද මේ ඊට පස්සේ ඒ දණ්ඩණයට ලක් වෙන්නේ ඒ දණ්ඩණයට ඥාතිය ලක් වුණොත් ඒ කියන්නේ ඒ අදාළ වරම දරපු කෙනාගේ තියෙන ගතිගුණ ගතිසිරිත් මොන හරි ප්‍රශ්නයක් නිසා අර ඥාතියා ගතියට පත් වුණොත් අර ඥාතියා නිකන් ඉන්නේ නැහැ. ඌ මොකද තෝ හින්දා තමයි මාව මේ තත්ත්වයට තෝවත් මම නැති කරනවා කියලා අර ඥාතියා විසින්ම අනිත් පැත්තට හැරිලා ගහනවා අර උට නැති වෙනවා. මොකද කේන්තිය මොකද යාට යන්නේ නම් නැති වුණානේ. නමුත් ඒ ඥාතියගේ යම් කිසි වැරදි නිසා එහෙම දෙයක් වුණා නම් එහෙම දෙයක් වෙනවා අඩුයි. නැත්තම් අනිවාර්යයෙන්ම මේ අකුල වල යන්නම වැඩේ කරනවා. මොකද අරයට යන්නේ නම් නැති වෙන නිසා මෙවැනි තත්ත්වයක් තමයි ඉදිරියේදී උදා වෙන්නේ. කොහොමත් ඔය යම් අයට වරමක් නැති වුණත් ඒ අය යම් අර කාලයතිස්සේ පළපුරුද්දෙන් දෙයක් කරගෙන ආවනම් අර ඉන්න පෙරේතයත් ළඟ ඉන්නවනම් ඔය ගහලා නැටලා භාගය බොරුවට දාලා උඩ පැනලා දෙයක් කරගන්න පුළුවන්. ඒක ඉතින් හැමදාම තියෙන දෙන්නේ බොරුව කියන එක කරන්න පුළුවන්. නමුත් ප්‍රතිඵලයක් තියෙන්න බෑ. එතකොට ඒගොල්ලෝ කරන වැඩ හරියන්නේ නැති වෙනවා. ඔය ආදී දේවල් ටික තමයි සිද්ධෙන්නේ. නමුත් අර කිව්ව විදිහට යම් භාවනා කරලා ආධ්‍යාත්මික දියුණුවක් අරගෙන පින් දහම් කටයුතු කරගෙන
එහෙම කටයුතු කරන අයට ඔය ඇඟට එන ආකර්ෂණය මේ කියන්නේ එන ආරෝඩේ ඉක්මනින්ම මේ අඩු වෙනවා. අඩු වෙලා ආකර්ෂණයට තමයි එන්නේ. ආකර්ෂණයට ඇවිල්ලා කටයුතු කරන්න පුළුවන්. නමුත් යම් අවස්ථාවලදී අත්‍යවශ්‍ය දෙයක් වෙච්චලාදී ඒ බලවේගය ශරීරයට ආකර්ෂණය වෙනවා. ඒකම යක්ෂ බලවේග ඔක්කොම ආකර්ෂණය වෙනවා. පහත් ප්‍රේත ඥාති ඒව තමයි ඉන්නේ නැත්තේ. යක්ෂ අපේ තම කඩවර දේවාලට ගිය කියලා. එතකොට කඩවරගේ ගොටුව කැප කරනකොට කඩවර යක්ෂ ඇඟට ඇවිල්ලා ආරූඪ වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒ වගේ අවශ්‍ය නම් යාට ආරූඪ අරගෙන කටයුතු කරන්න පුළුවන්. නැතුව මේ වෙඩින් වෙනින් විකාර කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. මම හිතනවා මේකට පැහැදිලි පිළිතුරක් ලැබෙන්න ඇති කියලා. මේ වෙනකොටත් ඔය දන්න කියන වටේ පිටේ දේවාල තියෙනවාට හොයලා බලන්න. මොකද ඒගොල්ලන්ට වෙලා තියෙනවා කොහොම බොරුව හරි මොන හරි දෙයක් කරන්න ගියත් හරියන්නේ නැහැ. මොකද සියලු දේවල් අනිත් පැත්තට ඇවිල්ලා වදිනවා මේ ඔය කියන පිරිස්සේරටම. ඒක නිසා තමයි දැන්ට වසරකට විතර කලින් ඉඳන් ලංකාවේ බොහෝ දෙනා දැනුවත් අය මේක දැනුවත් කරේ මේකෙන් ගැලවෙන්න මෙන්න මේ මාර්ගයට එන්න මෙන්න මෙහෙමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනුම් දුන්නේ. ඒවා ක්‍රියාත්මක කරගත්ත අය ගැලවේ. නැති අයට ඒවට අදාළ වෙන විදිහට වැඩ කටයුතු කියදේ. එනිසා වඩා ප්‍රමුඛත්වය ලැබෙන්නේ භාවනා වඩන ප්‍රතිපත්ති ගරුක අන් අයට හිරිහැර කරදර නොකරන ගුණගරුක පුද්ගලින්ට පමණයි. අපිටමු භාවනා වඩන යම්කිසි ශක්තියක් තියෙන ඒක මෙයාට ඥාති බලයක් තියෙනවා කියලා අන්න ඒ වගේ අයට තමයි ඉදිරියේදී ඒ වගේ වරම්වල ප්‍රධානත්වය ලැබෙන්නේ. අනිත්‍ය උන්ට වෙන්නේ වරන් ඔය තියෙන ඔය නටන උන්ට වෙන්නේ මේ දෙයක් කරගන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් දැන් නරක වැඩ උනත් ගැටලුවක් නැහැ. සමහර අය ඉන්න නරක ඒ කියන්නේ පලි ගහන වැඩ, එක එකගේ අටපය කඩලා දාන වැඩ, මේ නරක මේක නෙමෙයි වරදවා හිතන්න බා. මේවා සමාජය තුල තිබිය යුතුයි. කවුරුන් හෝ Tamanට අපවාද අපහාස කරනවා නම්, අපවාද කරා නම්, වරදක් කරා නම්, හොරකමක් කරා, වංචාවක් කරා නම්, නීතිය මගින් දඬුවම් නැත්තම් මෙවැනි සාධාරණ ක්‍රියාවට හොරකම් කරපුවාම හොරා මොකද හොයන්න බෑ. ওই වගේ දේවල්. ඒවා ගැටලුවක් නෑ. ඒවට පලි ගහන මේ ඒවනේ. නමුත් මිනිස්සු දෙල තියෙන ප්‍රතිපatti කියන ಗುಣධර්ම කියන ඒවා තියෙනවනේ. මෙවැනි දෙයට බැඳිහත් වෙන අයට ඒවා ගුණවත් කම් මොනවාද වර්ධනය කරගත් උද්‍ය මොනවාද මම කලින් මම කියලා තියෙනවා. එතකොට නරක වැඩ කරයි කියන එක නෙමෙයි මෙතන මේ ඒ වගේ අන්සර් වලට වරම් ලැබෙනවා. ඒ වගේ අයට බල ලැබෙනවා. නමුත් මම ඒවා කලින් මම පැහැදිලි කරලා තියෙනවා. නැවත මට මේක ඒවා එකින් එක කියවන්න බෑ. එතකොට මෙවැනි අයට බලවත් යක්ෂ වරම් ලැබෙනවා. ඒ කටයුතු කරන්න දඬුවම් දෙන්න ඒවට ලැබෙන අයට ලැබෙනවා. එතකොට ඔය ඥාති වෙලා ඉන්න ඔය ප්‍රේතය අරුම්මුන් ඔය එක එකගේ කූට්ටා නිකන් කොල්ලා අතන ගිහිල්ලා කොටවනවා, මෙතන කොටවනවා, අරූට ඉරිසියා කරනවා, මූට වල කපනවා, ඔහොම කරන අය ඉන්නේ. එවැනි දේවල් වලට ඥාති ඇඟට ඇවිල්ලා ගැහෙනවා, වරමේ බලයක් නැහැ. එච්චරයි. ඒ ඥාතියගේ වැඩක් ආපහු දෙවිවරු ළඟට යන එක, එයාගේ පරිවාරයට යන එක ඥාතියගේ වැඩක්. නොගියොත් එයාට ඔහේ ගෙහි ගෙහි නටනට ඔහේ ඉන්න පුළුවන්. බලයක් නැහැ. සාත්‍තර කියන මොන හරි මොකක් හරි ආව කටින් අල්ලගෙන මොන හරි දෙයක් කියයි. ඒක අමු මුසාවක් බොරුවක් කියලාලඩයි. කිසිම මූලස්ථානකින් එයාට කටයුතු කරගන්න හම්බ වෙන්නේ නැහැ. වෙන ඉන්න බොහෝතෝ සම්බන්ධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. වෙන ඉන්න බලවේගලින් උදව් උපකාර ලබා ගන්න කිසිම දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒකට මිනිස්සු වරමක් කියලා රැවටෙන්න පුළුවන්. නමුත් දියුණුවක් නැහැ, බැබලීමක් නැහැ, දෙයක් කරන්න බෑ. කරන්නේ අමූලික බොරු. ඉතින් ඒවටින් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් ඒවයි ඉහළට යාමක් බලයක් නැහැ. ජීවිතය දවසෙන් දවස
අපායක් බවට පත්වීම විතරයි ඒවෙන් සිද්ධ වෙන්නේ. මොකද ඒගොල්ලන්ට ඒ ඉන්න ඥාතීන්ට කිසිම බලයක් ගිහිල්ලා සම්බන්ධ කරගන්න බෑ. තමන්ගේ යක්ෂ සේනාධිපති ඒ ඉන්න ප්‍රධානීන් හම්බ වෙලා උදව්වක් ගන්න බෑ. දෙවියන් හම්බ වෙලා උදව්වක් ගන්න බෑ. මෙන්න මේ වගේ පැහැදිලි කරාට තේරුම් ගන්න බැරි මහ ජාලයක් මේක. එතකොට මේක මට කෙනෙකුට තේරුම් කරවන්න බෑ මෙහෙමයි කියලා එකින් එක. නමුත් ඔය දල වශයෙන් මම කිව්වේ පුළුවන් නම් මේ ජාලය තේරුම් ගන්න. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ශාස්ත්‍රයක් අහන්න ආවේ කියලා. එතකොට එයා අනුරාධපුරේ ඉඳන් ආව නම් මේ ඥාතිවරයා මොකද කරන්නේ? මෙයාගේ තියෙන බලය අනුව මෙයා මේ ඒ අනුරාධපුරේ ඉන්න භූත බලවේග සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන එතන අදාළ තොරතුරු එහෙම තමයි ඕවා කරන්නේ. අන්න ඒව කරගන්න බෑ ඊට පස්සේ. ඒ දේවල් කරගන්න බෑ. අපි හිතමු කවුරු යක්ෂයෙක් හරි භූතයෙක් හරි ආරෝඪ වෙලා එක කළු කුමාර දෝෂයක් තියෙන කෙනෙක් ආවා කියලා. මෙයාට බෑ අරක ඉවත් කරන්න. එනේ මෙයා කියන්නේ අර යහන්නේ නැහැ. ඕනනම් ඒලාට පනලා මගේ බෙල්ල මෙරකලා දායි නැත්තම් කන පොඩි වෙන දෙක දීලා දායි. නැත්තම් අර දෙන දෙයක් කාලා සද්ද නැති නිසා මාරු වෙලා යයි. ඉවත් වෙන්නේ නැහැ. බලයක් යොදන්න බෑ. ශක්තිය නැහැ. ඔන්න ඔය ටික තමයි මට පැහැදිලි කරන්න. මම හිතන්නේ සාර්ථක පිළිතුරක් ඔබතුමා අහපු ප්‍රශ්නෙට ලැබුණා. ඒක නිසා මේ කියන පරිදි කටයුතු කරගන්න, විශේෂයෙන්ම ගුරුවරු හොයාගන්න, ගුරුවරුන්ගෙන් උපදෙස් ගන්න, අවංක වෙන්න, කැපවීමෙන් ගමන යන්න ගියොත් ඉහළම බලවලින් ඔබට ඉදිරියට ආකර්ෂණ බලවේග වලින් කටයුතු කරගන්න කිසිදු බාධාවක් නැහැ. මේ කරන්නේ සුද්ධ කිරීමක් විතරයි.